අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරචන්ද්‍ර මහතා විසින්. LOLC රන් සවිරන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති දුරේ අහෝසි වීමෙන් අනතුරුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම නීත්‍යානුකූල නොවන බවයි පැමිණිල්ලේ දැක්වෙන්නේ. එම පැමිණිල්ලට අදාළව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම බලක්වාලමින් ස්ථිර අතුරුදහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. මෙම ස්ථිර අතුරුදහනම් නියෝගය නඩු විභාගයේ අවසන් වන තෙක් බලපෑවෙන බවද නියෝගයේ සඳහන්. මින් පෙරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිදහස් පක්ෂ සභාපති දුරේ කටයුතු කිරීම බලක්වාලමින් කොළඹ දිසා අධිකරණයේ වාරණ නියෝගයක් නිකුත් කළේ හිටපු ජනාධිපති නී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගොනු කළ පැමිණිලක් සලකා බැලීමෙන් අනතුරුවයි. 2021 දාපු නඩුව මේ අර්බුදෙ එන්න හුඟක් ඉස්සෙල් වැඩ බලන සභාපතිවරු දෙන්නෙක් ඉන්නවනේ. දැන් එක්කෙනෙක් ඉන්නවා පක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨම සාමාජිකයෙක්, තව කෙනෙක් ඉන්නවා ඕපපාතික වැඩ බලන සභාපති කෙනෙක්. මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම බලක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මේ මාස 8 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණයේ නියෝග කර තිබෙනවා.